www.srilankala.com වෙදී. ධර්ම සාකච්ඡා වාරයයි මේ මොහොතේදී සෑම පාරුෂික පොහොය දවසකම වගේම අද දවසේදී නීතිඥ සේනගල සිල්වා මැතිතුමා ත්‍රිපිටකයේ සඳහන් වෙන වැදගත් සූත්‍ර දේශනාවක් මාතෘකා කරගනිමින් ධර්ම සාකච්ඡාව ඔබ සමග පවත්වන්නටයි සූදානම් වෙන්නේ. ඒ ඉදිරිපත් කරන සූත්‍ර දේශනාවේ පිටපතක් දැන් ඔබ අතර පත් කරලා තිබෙනවා. ඒ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න පෙර ආතුව අපි සියලු දෙනාම බුද්ධ වන්දනා කරන්නටයි සූදානම් වෙන්නේ. මේ ධර්ම සාකච්ඡාව මෙහෙවන නීතිඥ සේනගල සිල්වා මැතිතුමාට පසුගිය පාරිසරික පොහොය දවසල වගේම මේ ධර්ම සාකච්ඡාව ධර්ම විවරණය පටිගත කොට අන්තර්ජාලයට යොමු කරන ජෝත් සිල්වා මැතිතුමාට මේ පින්කමට කුසලයට කුසල් රැස්කිරීම සඳහා සහභාගී වී සිටින ඔබ අපි හැම දෙනාටම ඔබේ පවුලවල සිටින දෙනාටම සිත කර ගන්නා කුසලයේ බලයෙන් මෙලොව සැනසෙන්න උදා වේවා භවගමන සුවපත් වේවා ඔබ අපි හැම දෙනාටම ජාති දරා ව්‍යාධි මරණ වලින් තොර උතුම් නිර්වාණ සම්පත්තිය උදා වේවා කියලා පළමු කොටම සාදු ප්‍රාර්ථනා කරමු. හොඳයි, අපි මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට පෙර ආතුව බුද්ධ වන්දනාව කෙටියෙන් කරමු. සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ හේ භාගවතු අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සුරුවන් වන්දනා කරන මේ කවි ගායනා කරමු. මාත් එක්ක කියන්න. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යාමි. නමස්කාර වේවා
තිසරණ සරණ ගිය දිනේ. එනිසා පොසොන් පොහොය
ඉතාමත්ම විසක් පොය හා සමානව ලංකාවේ හැමතැනම සිද්ධ කරනවා. ඉතින් අපි අද මේ ධර්ම සාකච්ඡාව අවසානයේ අහන ධර්ම දේශනාවත් එදායේ මිහිඳු මහරහතන් වහන්සේ විසින් ඒ රජතුමා ඇතුළු 40,000ක් පමණ වූ ජනතාවට දේශනා කරපු දේශනාව ඔබ කවුරු දන්නවා චුල්ලහ පදුමු සූත්‍රයේ තමයි අද අවසානයේ ඔබට අහන්න සලස්වන්නේ. ඒ සූත්‍රයේ ඔබ අහනකොට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඇයි මිහිඳු මහරහතන් වහන්සේ මේ චුල්ලහ පදුමු සූත්‍රය ලංකාවේ මිනිසුන්ට සෙල්ලාම ධර්මය අවබෝධ කරගන්නට කලින් දේශනා කරේ. ඉතින් ඒක ශ්‍රවණයෙන් ඔබට හැඟී යනවා මේ අර ජානසෝන් කියලා දුවරේ ගියා තවත් කෙනෙක් අතර තුු දෙවසක් සම්බන්ධයෙන් බුදුහාමුදුරු ගැන වර්ණාවක් කරනවා. ඊට පස්සේ මේ ජානසෝනි දුවර බුදුහාමුදුරු මුණගැහෙන්න ගියපුවාම අර ඇත්තඩියක් ගත්තාම ඒ ඇටාගේ අඩිය පාද කරගෙන රජෙක්ද නැද්ද කියලා කියන්න පුළුවන් කියලා තමයි ජානසෝනි ඒ පිටුවරයට ප්‍රකාශ කරලා බුදුහාමුදුරු දේශනා කරනවා. ඒ හිම කියන්න බෑ. ඇතා ගැන හොඳට දැනගන්න නම් ඒ හා සමාන පාසලකින් තවත් ඇතින්නොත් ඉන්නවා. මේක හිම නෙමෙයි හරියටම අධ්‍යයනය කරනවා නම් ඒ හැම දෙයක්ම ගිහින් ඇතා ළඟටම ගිහිල්ලා මේක බලන්න ඕනේ. ඒ කියන්නේ යමක් නුවණින් විමසා බලන්න කියන පණිවිඩය තමයි මිහිඳු මහරහතන් වහන්සේ සිංහල ජනතාවට ඉස්සෙල්ලාම ලබා දුන්නේ. කවුරු හරි කියන පළියටවත් ඒකමට අධ්‍යයනය කරනවා. ස්ටඩි කරනවා. ඒක ඉතාමත්ම ගැඹුරට ගිහිල්ලා ඒ පිළිබඳ විමසා බලලා අනිගමනයක දෙන්න කියන එක තමයි පළවෙනි මොළේ පෑදීමේ ප්‍රඥාවන්න දේශනාව. ඉතින් අපි දේශනාව ශ්‍රවණය කරමු. ඉතාමත්ම වැදගත් දේශනාවක් මොද ධර්ම කථික ස්වාමීන් වහන්සේ විසින් ඒක දේශනා කරන්නේ. අපි අහන සලස්වන ගොඩාක් ධර්ම කරුණු දැනගන්න පුළුවන් අපි මේ කොහෙද ඉන්නේ කියලා. අපි නිකන් අඳුරේ අතපත ගන්න නැතුව දිගින් දිගටම මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න ඕන කියන එක තමයි අපි කියන්නේ. හොඳයි අපි අද සාකච්ඡා කරන්නේ මේ ဒုတိය අපුත්තක සූත්‍රයයි අක්කෝස් සූත්‍රයයි ආලෝක සූත්‍රය කියලා සූත්‍ර තුනක් මම තෝරගෙන තියෙනවා. මේක තේරුණේ අපි මේ ධම්මත් බර ධර්ම දේශනාව බර ධර්ම සාකච්ඡාවක් පහුගීති කිහිම සාකච්ඡා කරා. විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රය කායගත සති සූත්‍රය වගේ සූත්‍රවල මේ ධර්ම මාර්ගය පිළිබඳ කෙලින්ම ඉලක්කගත කරලා නිවන් මඟ පැහැදිලි කරන දේශනාවක්. නමුත් අපි ගැඹුරු ධර්ම කරුණු වලට එන්න කලින් අවශ්‍ය කරන පරිසරය සකස් කරගන්න අපේ හිතේ තියෙන පරිසරයක් තියෙනවා. ඒ හිතේ පරිසරයක් ඇති කරගන්න නැතුව බුදුහාමුදුරුවෝ කියන ගමන් මගේ ගමන් කරන්න බෑ. තමයි බුදුහාමුදුරුවන්ගේ දහම තනිකරම සිතක් සමග ගමන් කරන දහම. අපි කියන කොටත් තේරෙනවා ඒකයි මේ භාවනාව කියන එක වෙනත් කිසිම දහමකවත් නැහැ. ඒකට ප්‍රතිපදාවකුත් නැහැ වෙනත් දහමක් උනම බුදුරජාණන් වහන්සේ විතරක් මේ භාවනාව කියන එක තෝරගෙන ඒ නිවන් මඟ දක්වා ගමන් මාර්ගය ගැන කියනවා. ඒතකොට ඒක මේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. තම තමම නැන පහනින් මේකට අවතීන වෙලා ඒ ගමන් මාර්ගය යන්න. මේ අවශ්‍ය කරන පරිසරය තමයි අපි මේ හදාගෙන යන්නේ. ඉතින් අපි උදාහරණයක් ඉදිරියට සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳ අවබෝධයක් නැතුව භාවනාව කිරීම තේරුමක් නැති විභාගාතේ ආනාපානසති භාවනාව කරා කියලා තේරුමක් නැහැ. මේ ගමන් මඟ අපි ඔය දීලා තියෙන පොත් පිටිවලදී මම හිතන අපි සියලු දෙනාටම අවබෝධ වෙනවා මේ ක්‍රමයක් තියෙනවා. ඒක මේ සීලය කියන එක හරි හිත හදාගන්න එක හරි මේ පොයිදාට පන්සල් පිටරක් ඇවිල්ලා කරලා මම මේ පාසකම් වල යෝජනා කරන්නේ සති දවසේ වැඩිපුර ප්‍රමාණයක් සතිපට්ඨාන භාවනාවෙන් කාලය ගත කරන්න උත්සාහ කරනවා. ජීවිතේදී කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා සතිපට්ඨානේ භාවනාව යමක් පුරුදු කරන්න කරන්නේ ඒක ඉතින් නිපුණතාවයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඔබේ ගෙදරට එන බල්ලෙක් ගන්නකොට අපි තමයි අපි ගහලා එළවනවා අපි නෙමෙයි නේද? නමුත් උඹට දවසක් කන්න දුන්නාම බුදුහාමුදුරු කියනවා දැන් එක දවසක් කන්න දුන්නම ආයි එනවා. ආයි නැවත නැවතත් එනවා. ඌ ගෙදර බල්ලෙක් බවට පත් වෙනවා ආගෙ ඉන්න බල්ලෙක් වහා. කාලයක් ගියට පස්සේ නේද? අන්න ඒ වගේ මේ අපේ හිතත් යමක් පුරුදු පුහුණු කරන්න පටන් ගත්තාම හොඳ පැත්තට නරක පැත්තටත් ඔය වගේමයි හොඳ පැත්තට පුහුණු කරන්න මේක නූල් බෝලේ වගේ ඇතිලා එනවා අපිට. ඒ නිසා නිරන්තරයෙන්ම මේ තථාගතයන් වහන්සේගේ දේශනාව අනුව භාවනා කරන එක ධර්ම ශ්‍රවණය කිරීම කරන එක හොඳයි කියලායි අපි මේ උපාසකයන්ට යෝජනා කරන්නේ.
ඉතින් අපේ නායක හමුදුරුවෝ යෝජනා කරා සක්මන් භාවනාවවත් කරන්න කියලා මම පෙර බඩගතිය පුදුනේ අපිට වැස්සෙන් ඉස්සෙල්ලා උදේවරු පුරුදු පරිදි අපි සක්මන් භාවනාව කරමු. දැන් සක්මන් භාවනාව කරන්නේ මේක සතිපට්ඨාන භාවනාවේ ඉරියාපත භාවනා ක්‍රමයේ අංගයක්. පුළුවන් තරම් නිහඬව තමන්ගේ දෙපාය කෙරෙහි හිත යොමු කර ගැනීමයි කරන්න ඕනේ. දැන් ඇත්තටම අපි හිතත් එක්ක කරන හිත කොටු කර ගැනීමක් කරන්නේ. අපි හිත හරියට දුවනවානේ. මේක හරියට කැලේ ඉන්න වඳුරෙක් වගේ කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ අත්යෙන් අත්තට පයින් වඳුරෙක් වගේ. එක සිතිවිල්ලක් ඉරනකොට තව එකකට යනවා. ඉවරයක් නැහැ. මේ කිට්ටුවේ ඉඳන් කල්පනා කරනවා කොච්චර දේවල් අපි හිතුවද කියලා. ගොඩක්ම තීරුවක් නැති දේවල් තමයි හිතිලා තියෙන්නේ. නමුත් ධර්මය මෙනෙහි කරන්න පටන් ගත්තොත් එහෙම ධර්මානුකූල අදහස් තමයි හැමතිස්සෙම හිතට එන්නේ. අන්න ඒක කුසල් සිතක් බවට පත් වෙනවා. ඒ නිසා මේ හිත කොහොම අමාරුයි. මේ යන්නේ උපස්කම් වල දන්නවා භාවනා කරන්න ගිය කෙනෙකුට ඒක දෙන්නේ මොන තරම් අමාරු කාර්යයක්ද මේ භාවනා කරනවා කියන්නේ. ඒ තරම් වේගින් ක්ෂණිකව යනවා ටක් ගාලා යනවා. ඉතින් හැබැයි පුහුණුවක් ගත්තොත් මේ පුහුණුව තුළින් අපිට මේ හිතේ සතිය ඇති කරගෙන සතිය තුළින් සමාධිය ඇති කරගෙන ඒ සමාධිය තුළින් අපිට දකින්න පුළුවන් මේ තථාගතයන් වහන්සේ අපිට මේ පැහැදිලි කර තියෙන නිවන් මාර්ගය. අපි මේ මාර්ගය අවබෝධ කරගෙන මේ භාවනා ක්‍රම ප්‍රගුණ කරගෙන යන්නේ. අපි පළවෙනි කොටස ඇරින් සුපුරුදු පරිදි අපි වොකින් මෙඩිටේෂන් එක ගැන සක්මන් භාවනාව කරමු. Tamanta කැමති ක්‍රමයක් තෝරගන්න පුළුවන්. එක්කෝ සුවපත් වේවා සීල සත්‍ය සුවපත් වේවා කියලා හිතට නගමින් ඒ පියවරෙන් පියවර අපිට තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි තියෙන පියවරක් පාසා පොළොවට වදිනකොට ඒ වදින ස්පර්ශය ගැන මෙනෙහි කරමින් ඒ භාවනාව කරන්න පුළුවන්. ඒ කාලය පරිච්ඡේදය තුළ පැය කාලක් විතරවා කියන්නේ හැම විටම උත්සාහ අපි ගන්න ඕනේ හිත ඒ අරමුණ කපටහම තුලම තියාගන්න. එතකොට අකුසල් අරමුණු අපේ හිතේ නැහැ. හිත කුසල් සිතක පිහිටනවා. භාවනා කරනවා කියන්නේ ඇත්තටම හිත කුසල් සිතක පිහිටවනවා කියන එකමයි. ඒ නිසා ඉන්නේ අපි ඉස්සෙල්ලාම සුපුරුදු පරිදි සක්මන් භාවනාවට යොමු පිළිතුරක් විතර හැදිලා අපි පොඩි ආමුදු සම්බන්ධ වෙනවා විදිහට අපි මේ භාවනා කටයුතු කරමු.
විශ්වාස කරගන්න ප්‍රතිවිදී දේපත කරන අවස්ථාව කරගන්න අපේ ගෙදර මන්න ගෙදර සුමනයි කතා කරන්න බලාපොරොත්තු වෙන මේ සූත්‍ර තුන සංයුක්ත නිකායි සූත්‍ර දීපයක් හොරගත්තේ අපි මේ සූත්‍ර තුනක් සාකච්ඡා කරන නිසා අපි දෙවියන්ට ආරාධනා කරලා මේ සූත්‍ර සාකච්ඡාව අපි ආරම්භ කරමු. අපි සුපුරුදු පරිදි කවි ගායනා ස්වභාවයෙන් තමයි ආරාධනා කිරීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ නැත්නම් කවියක් තුලින් එවන නැත්නම් බුදු පිළිමයක් තුලින් එවන නැත්නම් අපි කරන යම් සීල ප්‍රතිපදාවක් තුලින් මෙන්න අපේ හිත සමාධිගත වීම. එතකොට අපි දැන් මේක ලස්සනට කියා එන අපේ හිත එක්තරා විදිහකට සම්පත් භාවයකට පත් වෙනවා. මේ මුල්ික පියවරේ පියවර අපි ඉස්සරහට යන්න ඕන. පහුවෙනකොට මේක අවශ්‍යතාවයක් නැහැ. භාවනා කරන්න ගියාම ඉඳගෙන ඩක්කාර තමන්ට සමාධිගත වෙන මට්ටමටම හදා ගන්න පුළුවන් වෙනවා. මේකට සමවැදිච්චි ස්වාමීන් වහන්සේලාගේ දේශනාවට අනුව. හොඳයි අපි නම් මේ ආකාරයෙන් කියමු. මම කියුවට පස්සේ කියන්නේ නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු 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 බුදු රුවන වඳින්ටයි සාදු සාදු සදහම් නම දින්දයි සාදු සාදු සංග රුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නම දින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෝතුරු සඟ ගුණ සිහි කරගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වදිමි වදිමි බුදු සමිඳුන් වදිමි 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 සිරි සදහම් වදිමි වඳිමි වඳිමි සංග රුව නැද වඳිමි 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 මම තෙරුවන් වඳිමි ගෞතම සම්බුදු සසුන රකින්නට දෙවියෝ අපහා එක්වෙත්වා ගෞතම සම්බුදු සතුන රකින්නට නාරජවරු මෙහි පැමිණෙත්වා වගේ ඉතාමත්ම දීර්ඝ ධර්ම කරුණු අපි පහුවේ සිටීම සාකච්ඡා කරනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අපි ළඟ තියෙන යම් කිසි විදේ තියෙන කීටි භාවයක් තියෙනවා නම් මේකේ අවසාන අරමුණ ඉතා හිත පිරිසුදු භාවයට පත් කරගන්න ආකාරය. අපි හැමදාම සාකච්ඡා කරනා වගේ අර වත්තු කුම සූත්‍රයේ කියනා වගේ අර හොඳ රෙද්දකට සායම් පොඟවපුවම නියම පැහැය ගන්න ඉලිටි දෙස්තකට සායම් පංග ඔඟවුවා මේ නියම පැහැෙන්නේ නැහැ. ඒ වගේ අපේ හිත පුළුවන් තරම් මොහොතක් මොහොතක් පාසා තප්පරයක් තප්පරයක් පාසා පිරිසිදු කරගැනීමේ වැඩසටහනට අපි අවතීර්ණ වෙන්න ඕනේ.
ඒක නිකන් හිමින් හිම එක පාටම හිත පිරිසු කරගන්න බෑ වොෂින් මැෂින් එකකට දාලා නේද අපිට ඒක හිමින් හිමින් අපේ අඩුපාඩු හදාගන්න හිතම පිරිසුදු කර ගැනීම තමයි කළ යුතු අපි කොච්චර නෑවත් වැඩක් නෑ කොච්චර වෙනුම් හේතුවක් නෑ හිත පිරිසුදු නැත්නම් කොච්චර ලස්සන වෙනුමක් වැඩක් නෑ හිත පිරිසුදු නැත්නම් ඒ නිසා අපි ධර්මයේ සාකච්ඡා තුළින් බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථානුකූලව ඒ ප්‍රශ්නවලදී රජතුමාලා ප්‍රශ්නවලදී බමුණන් අහපු ප්‍රශ්නවලදී ඒ තමන්ගේ ජීවිතේ හිත පිරිසුදු කරගන්න අනුපාඩුව දාගන්න කරපු කොහොම සරල දේශනාවක් තුනක් තමයි මෙතන තියෙන්නේ. මේ පළවෙනි එක තමයි මේ දරුවන් නැති සිටුවරයා ගැන වදාළ දෙවෙනි දේශුම කියලා. ဒုတိය අපුත්තක සූත්‍රය කියලා සූත්‍රයක් මේක. මෙදිටිය ඇත්තෙන්ම බුදුජනමක් දේශනා කරන්න උත්සාහ කරන්නේ මේ පින් කිරීම ගැනයි. ඒ කියන්නේ අපි ධනෙ මොනතරම් රැස් කරත් අපේ හිත පිරිසුදු භාවයෙන් නැත්නම් දානෙට අපේ හිත බර නැත්නම් අපිට අත්වන ඉරණම ගැන තමයි මේ කියන්නේ අපි දේපොළ වලට වෙන ඉරණම මොකක්ද කියන එක තමයි මේ දේශනාවෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. බොහෝ වෙලාවට අපි පු탁ජන මිනිස් කෙරෙහි කරන්නේම පුළුවන් තරම් රැස් කිරීම. හැබැයි රැස් කිරීම කරනවා වගේම ජීවිතයේ මොකක්ද කියලා තේරුම් ගැනීමත් කරන්න ඕනේ. තමන් කන්නේ බොන්නේ අඳින්නේ නැතුව කාටවත් දෙන්නේ නැතුව පන්සලකට යන්නේ නැතුව එහෙම මැරිලා යන පිරිස අනන්තයි අප්‍රමාණයි. මේ බෞද්ධයන්ගේ 100 ගාණක් 50ක් විතරම මේක පන්සිල් පද පහ විතරයි නේදන්නේ. ඉතින් යාට බුදුහාමුදුරන්ගේ දේශනාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්න උත්සාහ කරන මේ සිල් ගන්නේ නැත්නම් විතරයි. ඉදිරි 50 ඇති පිරිසක්. ඒ ඇරෙන්න ඒකත් අර මං කියනවා වගේ පන්සිල් පද පහ එන්නේ මන්නගේ ඉදිරියට තමයි. එතකොට තමයි පන්සිල් පද පහ මතක්. ඒ නිසා දැන් මේ ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන අපි බලන්න ඕනේ මොනවද අපේ තියෙන අඩුපාඩු කියලා. කොහොම නිහතමානීව මේ ධර්ම මාර්ගය ගමන් කරනවද? දැන් මේ සංයුක්ත නිකායේ මේ කෝසල සංයුක්තේ නිතරම මේ කොසල රජතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. ඒ ගියපුවාම ඇති වෙච්ච දෙබසක් එක තමා මේ කතන්දරේ තියෙන්නේ. අපි මේක මේ විදිහටම ශ්‍රවණය කරගෙන අහගෙන සාකච්ඡා කරගෙන යන්න. ඒ වාග්යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා සාදුකාරයක් කරනවා. දරුවන් නැති සිටුවරයාගෙන වදාළ දෙවෙනි දසුම ဒုတိය අපුත්තක සූත්‍රය. සවැත් නුවර ජීතවන අසපුවේදී. එදා පසේ නැති කොසල් රජතුමා මහා දවාලේ භාගතුන් වහන්සේ බෑ දකින්න ආවා. ඇවිදින් භාගතුන් වහන්සේට වන්දනා කළා පැත්තකින් වාඩිනවා. පැත්තකින් වාඩින පසේනදී කොසල් රජතුමාගේ භාග්‍යවතුන් වහන්සේ මෙහෙම ඇහුවා. මේ පසේනදී කොසල් රජතුමා නිතරම බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යනවා. ඉතින් බුදුහාමුදුරුවෝ එක්ක නිතරම ධර්ම සාකච්ඡාව යම් යම් දේවල් සාකච්ඡා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් මහරජ ඔබ මේ මහදවලේ කොහේ ඉඳලා එන ගමන්? හදිසියෙන් වගේ දැනුම් දීමකින් නැතුව යන්නේ නැති මේ මහදවල් කොහේ ගිහිල්ලා එන ගමන්ද කියලා බුදුහාමුදුරුවෝ දැන් කොසල් රජතුමාගේ විමසනවා. ඒ අවස්ථාවේදී මේ කොසල් රජතුමා පිළිතුරු මෙන්න මේ විදිහට ස්වාමීනි මේ සවැත් නුවර ගෘහපති සිටුවරේ කලුරිය කළා. ගෘහපති සිටුවරේ කියලා කියන්නේ සාමාන්‍ය ධනස්කන්ධයක් කියන එක නේ. එයා දැන් මිය ගිහිල්ලා මං මේ දරුවන් නැති සිටුවරයාගේ වස්තුව රජ ගෙට පිටත් කරලා එන ගමන්. දැන් ඒ කාලේ නීති රීති වල හැටියට එහෙම කෙනෙක් නැතුණාම කාල් කවුරුවක් නැත්තම් කොච්චර සල්ලි තිබුණත් අයිතිකාරයෝ කියන්නේ නැත්තම් උරුමකාරයෝ කියන්නේ නැත්තම් අපේ ලංකාවේ මහා භාණ්ඩාගාරයේ වගේ ඒ දේපොළ ඔක්කොම රජතුමා ගිහිල්ලා ඒ සේවකිය දාලා අස්පත් කරගෙන අරන් යනවා. එතකොට ඒ රජ ඒ වස්තුව රජගෙට පිටත් කරලා එනවා. ස්වාමීනි දැන් ඊතල තියෙන භාණ්ඩ ගැන කියනවා. එතන රන් කාසි විතරක් කෝටියක් තිබුණා. රිදී කාසි ගැන කවර කතාවක්? ඒ වුණත් ස්වාමීනි ඒ ගෘහපති සිටුවරයාගේ බත් කෑම මේ වගේ දෙයක්. يعني යා කෑම කාලා තියෙන මෙන්න මේ විදිහට. නියුටු හාලේ බතුයි කාඩි හොදී තමයි කාලා තියෙන්නේ. ලංකාව කාලේ මොනවා හරි පොඩි කෑමක් ඒ ධාම පිළිදු කෑමක් කාලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඔහුගේ ඇඳුම් ඇඳීම මේ විදිහේ දෙයක්. එයාගේ ඇඳුම් අඳින එකට සල්ලි තියෙන කෙනෙක්. කෑලි තුනක් මූට්ටු කරපු අනවැහැරියක් තමයි අඳින්නේ. කෑලි කෑලි මූට්ටු කරපු දැන් සල්ලි කී ඇතුළ ගොඩක් තියෙනවා අඳින්නේ නැහැ. ඔහුගේ වාහනේ මේ වගේ වාහනය වාහන ඉකාරියගේ වාහන පිටිලා තියෙනවා අස්ස කරත් ඒ වගේ දේවල්. ඒ වගේම යන්න පුළුවන් ඉච්ච කෙනෙක්. කුඩ කබලක් තියෙන දිරාගිය පොඩි කරත්තයක්. කුඩයක් ගහන දිරාච්ච කර කබල් කරත් එක තමයි යන්නේ.
දරුවනුත් නෑ නම සල්ලිම එක්රැස් කර වෙන්න කිසි දෙයක් කරන ඒ එක්රැස් කරපු ධනය පුක්ති විඳලා කාලා එමෙතන දන් දීලා මොනවාක්වත් කරන්නේ නැහැ. අන්තිමේදී අවසානයේ රජතුමාට තමයි ඒවයි. ඒක තමන් ඒක භුක්ති විඳලත් නැහැ. අනුන්ට ඒක දීලත් නැහැ. විනත් දහමක් කරලත් නැහැ. නිගම්ම නිකාම්ම පැරලා ගියා. ඉතින් බුදුහාමුදුරුවෝ දැන් මේ කාරණා විමසපුවා බුදු නුවණින් බලහක් කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කොසල රජතුමාට විනත් මහරජා ඒක එහෙමමයි. විනත් මහරජා ඒක එහෙමමයි. පින්වත් මහරජ ඉස්සර සිදුවෙච්ච දෙයක් කියන්නම්. ඒ කාලේගේ ගෘහපති සිටුවරයා තගරසීක කියන පසේ බුදුරජුන්ට පින්ඩපාත දෙන්න නියම කළා. දැන් පින්ඩපාත වෙනකොට මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට දාන දෙන්න කියලා නියම කරලා තියෙනවා. ඔය ශ්‍රමණයාට දාන ටිකක් දෙන්න කියලා නැගිටලා ගියා. ආවා ඔය ශ්‍රමණයට දාන ටික දෙන්න කියලා නැගිටලා ගියා. ඒක එතන හොඳ ක්‍රියාවක් කියනවා දානේ දීම සම්බන්ධයෙන්. දන් දුන්නාට පස්සේ ඒ දීපු දේ ගැන ඔහු පසුතැවෙනවා. දානේ දීලා පසුතැවෙන්න පටන් ගන්නවා. එහෙම ගතියක් අපිට තියෙනවා බොහෝ වෙලා මේ දීලා අනේ මොකටද දුන්නේ කියලා හිතෙනවා. අයියෝ. ඔය පින්ඳ පාත්‍රේ දීපු දානේ වැඩකාරයෝ හරි කම්කරුවෝ හරි කෑවා නම් කොච්චර දෙයක්ද කියලා එයා හිතන්න පටන් ගන්නවා. දැන් මේ දුන්න දානේ කාට හරි දුන්නා නම් ඊට වඩා හොඳයි නෙමෙයි. කම්කරුවෝ කෑවා නම් ඒකත් ඉතුරු වෙනවා කියලා එයා හිතනවා. ඒ වගේම දීපල වස්තුව මුල් කරගෙන තම සහෝදරයෙක්ගේ කුඩා දරුවෙක්වත් මෙයා මරලා තියෙනවා. මේ අතරතුර එයා තවත් පාප කර්මයක් කරලා තියෙනවා. මේ දීපලම රැස් කරන ජීවිතය පුරුදු කරන තවත් කෙනෙක්ව මරනවා. සහෝදරයෙක්ගේ දරුවෙක්ව මරනවා. නැගී මේවා මේ ඉදාටත් අදාළයි, අදටත් අදාළයි. මේවා මිනිස්සු අතර බොහෝ වෙලාවට මේ දීපල සම්බන්ධයෙන් මරා ගන්න දේවල්, කුලියට මරන දේවල්, මරන්න කොන්තරත් වෙන දේවල් අනන්ත අප්‍රමාණ තියෙනවා මිනිස්සු. අපි උසාවියෙන් ඉඳලා හොඳටම දන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහරජා ඒ ගෘහපති සිටුවරයා තගරසීක පසේ බුදුරජුන්ට පින්ඩපාත දෙන්න කියලා නියම කරපු නිසා දැන් හොඳ ක්‍රියාවක් හැදෙනකල පින්ඩපාත දෙන්න නියම කරපු නිසා ඒ කර්ම විපාකයෙන් හත් වතාවක් සුගතිය නම් වූ ස්වර්ගයේ ඉපදුනා. දිවි ලෝකෙ ඉපදিলা දින හත් වතාවම පසේ බුදුරජාණන් වහන්සේට දානෙ දෙන්න කියලා කිව්ව වචනේ. ඒ කර්ම ඉතුරු විපාක මේ සවැත් නුවරම හත් වතාවක් සිටු තරතුරු ලැබුවා. ඒකේ කර්මයේ විපාකයක් ඇතුළු සවැත් නුවරම හත් වතාවක්ම ඒ දැනත්තා ඉපදිලා තියෙනවා සිටුවරේ කැටි. ඉතින් තථාගතයන් වහන්සේ දේශනා කරන බුදුහාමුදුරුවෝ පින්වත් මහරජා ඉතින් එදා ඒ සිටුවරයා දානෙ දුන්නට පස්සේ පසුතැවෙනුණානේ. අයියෝ මේ පින්ඩපාතෙට දීපු කෑම ටික වැඩකාරයන්ට හරි කම්කරුවන්ට හරි දුන්නා නම් කොච්චර හොඳද කියලා එයා පසුතැවීමක් වුණා. ඒ කර්ම විපාකය නිසා කටට රහට බත් ටිකක් කන්න හිත ලැබෙන්නේ. දැන් සල්ලි තියනවා පින දාන දෙන්න කිව්ව නිසා ලැබෙනවා. නමුත් අනේ කියලා පසුතැවිච්ච නිසා වුණේ මොකද කන්න තිබුණට කන්න හිත ලැබෙන්නේ. කෑම කන්න අනුපාඩුවක් ඇති කෙනෙක් නෙමෙයි. එහෙම ඉන්නවා කියද අන්ද තියෙනවා ඒවට කන්න හිත ලැබෙන්නේ. අඳින්න තියෙනවා ඇඳුම් බෝඩ තලන් තියෙනවා ඒවට අඳින්නේ නැහැ. නමුත් ඒවා අඳින්න දිරලා යනවා නැමෙ නැමෙ ජීතයක් වගේ නිහිම තියෙනවා. දරුවෝ මේ අරමන් දෙනවා ඒත් අඳින්න හිත ලැබෙන්නේ. පිළිවෙලකට ඇඳුමක් අඳින්න හිත ලැබෙන්නේ. බලන්න අර කර්මේ බල පරිසම් දෙන්නේ නැහැ. පිළිවෙලක් ඇති වාහනයක් පාවිච්චි කරන හිත ලැබෙන්නේ. සල්ලි තිබුණත් එහෙම ගන්න හිත ලැබෙන්නේ. කොටද මං තව ටිකක් ඉඳ පුළුවන් කියලා පයින්ම යහපත් විදියට පංචකාම සැප අනුභව කරන්න ඉතරම් වෙන්නේ. පංචකාම සැප යහපත් විදියට අනුභව කරන්න පුළුවන්. කීන දෙයක් ආව, කීන දෙයක් හැඳලා, ගමන බිමන ගිහිල්ලා, නෑදෑයෙක් එක්ක සතුට වෙලා, මේ දානයක් මානයක් කරලා මේ පංචකාමයන් ඒවා සැප අනුභව කරන්න ඉතාල ඊට නැමෙන්නේ. පින්නත් මහරජින් ඔය සිටුවරයා දීපල වස්තුව මුල් කරගෙන තම සහ සොහොයුරාගේ එකම පුතා මැරෙවුවනේ. බුදුහාමර බුදුනෝනි දකින්න යාගේ පසුගිය භවගාමී ජීවිතය පිළිබඳ අන්න ඒ කර්ම විපාක නිසා බොහෝ අවුරුදු ගාණක් බොහෝ අවුරුදු 100 ගාණක් අවුරුදු 1000 ගණනක් නරක ආදී ලැබුණා. අපායේ අවුරුදු 1000 ගාණක් ඉඳලා කල්ප ගාණක් ඉඳලා යා. ඒව දැන් ගෙවිලා ගියේ. ඒ කර්ම විපාකයටයි මේ හත්වෙනි වතාවේ දරුවන් නැතුව දීපල වස්තු රාජ සම්පත. දැන් ඒ කර්ම පාප කොච්චර දුරද කියනනම් අන්තිමේදී මේ දීපල රාජ සම්පත.
පින්නත් මහරජ ඒ සිටුවරයාගේ පරණ පින දැන් ඉවරයි. දැන් එයාගේ පරණ පාත් පින ඉවර වෙලා. අලුතින් පින් රැස් එතකොට පින් ඉවර වෙනකොට අපි පින් කරන්න කියලා බුදුහාමුදුරු කියන්නේ ඒකයි. පින් ඉවර වෙනකොට පින් රැස් කරනවා. එහෙනම් පිනක් රැස් කෙරෙත් නැහැ. පින්වත් මහරජ දැන් වෙනකොට ඒ ගෘහපතිවරයා මහා රෞරව කියන නරක ආදිය බෑන කියලා. ආපහු ගිහිල්ලා අපායේ ගිහිල්ලා. මොකද අලුතින් රැස් කරපු පිනකුත් නැහැ. එහෙමද ස්වාමිනී? ඒ ගෘහපති සිටුවරයා මහා රෞරව නරක ආදිය දුපන්නේ. තථාගතයන් වහන්සේ දේශනා ඕ පින්වත් මහරජ ඒක එහෙමම තමයි. ඒ ගෘහපති සිටුවරයා දැන් මහා රෞරව නරක ආදිය පිළිලා. ස්වාමිනී ඊට පස්සේ දේශනා කරනවා ධාන්‍යත් ධනියත් රෙදි ප්‍රත්‍රණු තමන් සතු අනිත් දේවලු මෙහෙ කරුව අනිත් උදවියත් ඔව් සමග ජීවත් වෙන හැම දෙයක්ම අරගෙන යන්නේ මේ ඔක්කොම දාලා. අපි ප්‍රායෝගිකව දන්න දෙයක් තමයි කම්ස් කෙනෙක් මිය ගියාට පස්සේ තමන් අඳින්න කැමති ඇඳුමක් නෙමේ අපි අකමැති ඇඳුමක් අඳලා තමයි අපි යවන්නේ තමන්ලා. ඒ අපිට පේන්නේ දෙමනට ඔක යටපැත්තේ ඇඳුම නැහැ. කුල ගැරි විතරයි බුදානි. එකතරා දාන්නේ ධනෙ මොනවා හම්බ කරත් ඒ කවුරුත් ඒ කිසි කෙනෙක් අරන් යන්නේ නැහැ. ඒ ඔක්කොම දාලා යනවා කියන බුදුහාමුදුරු මතක් කරලා දෙනවා. නමුත් කයින් හරි වචනින් හරි හිතින් හරි යම් දෙයක් කරනවා නම් ඒක විතරයි තමන්ගේ දෙයක් හැටියට අරගෙන යන්න තියෙන්නේ. බුදුහාමුදුරු දේශනා කරන යම් පුද්ගලෙක් කයින් කය පාවිච්චි කරලා යම් කිසි දෙයක් කරනවා. වචනේ පාවිච්චි කරලා යම් ක්‍රියාවක් කරනවා. හිතින් යම් කිසි දෙයක් කරනවා නම් අන්න ඒ හිතකය වචනේ පාවිච්චි කරලා ওই දුන්දුරින් කරන ක්‍රියාවන් ටික අපි භවගාමී ජීවිතය තුළ අරගෙන යනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. දෙයක් හැටියට අරගෙන යන්න තියෙන. අන්න ඒ දේ තමාව අත්නවරක යෙවනල්ලක් වගේ තමා පස්සෙන් එනවා. තමන් කරපු හොඳ හෝ නරක වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතේ ආපස්සට ඒක අරගෙන යනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. ඒ නිසා පරලෝ යහපතට හේතු වන යහපත් දේමයි කරන්න ඕනේ. දැන් බුදුහාමුදුරු කියනවා පරලෝ මලන්න පස්සේ තමන් ජීවිතේ දයාපතක් වන හැම ක්‍රියාවක්ම කරන්නේ. පරලෝව යන සත්‍යයන්ට පිහිටවන්නේ පින විතරයි. ඉතින් පරලෝව කිය කෙනෙකුට දැන් ආයි මේ වගේ ධර්ම ස්වභාවකට හරිද පිනක් කරන්න පින කරලා දුනොත් මෙතෙන්දී ඔබ ගිය භවගාමී ජීවිතේ තුරදී කරපු පිනක් නිසා තමයි අද මේ ධර්ම ශ්‍රවණය කළ මේ තථාගතයන් වහන්සේගේ දේශනාව පරිදි මේ ගම මාර්ගය සකස් කරගන්න උත්සාහ කරන්නේ. පින බලවත් කර ගැනීම අත්‍යවශ්‍ය කාර්යයක් වෙනවා. ධර්මය අවබෝධ කරගන්න පිනක් තියෙනවා. ඉතින් බොහෝ වෙලාවට අපිට සිද්ධ වෙනවා දැන් දැන් මේ දේශනාවල් ගන්නවා දැන් කවුරු හරි අපිට නරක ක්‍රියාවක් කරපුවම අපිට බැන්නාම ගහපුවම ක්‍රෝධ කරනකොට අපිට වෛර කරනකොට අපි ආපස්සට එක එක දේවල් කරගෙන ආපස්සට අපි ධර්මයේ නැවතත් රැස් කිරීමක් වෙනවා. අපේ කර්මයක් තියෙනවා නේද? ඒ කර්මය ගෙවන්න කිසි කෙනෙක් කවුරු හරි කියන්නේ අපිට උදව් වෙලා තියෙනවා. ඒ කරන දැනත්තා ඒ කර්මය ආයෙ රැස් කරගන්න වෙනත් කර්මයක්. එයාගේ කර්මය. ඒ නිසා අපි හැම විටම කල්පෝම සිහිනුවණින් කල්පනා කරන්න ඕනේ. පව් රැස් කරගන්න නැතුව පුළුවන් තරම් පින්ම රැස් කරගන්න. ඒ නිසා මේ කෝසල සංයුක්තියේ තියෙන ဒုတိය අපුත්තක සූත්‍රයේ ධර්ම කරුණු අපට වැටහිවා කියලා අපි සාදුකාරයක් සිටිනවා. මම ඔතනලයි අක්‍රෝෂක බාරද්දාජි බ්‍රාහ්මණයාට වදාළ දෙසම. දැන් මේ අක්‍රෝෂ කියලා කියන්නේ මෙවම සැරපරසු තැනත්තේ. මේ කිත් කියන්නේ අපිට බයිනකට අපි කොහොමද ඉවසන්නේ කියන එකයි කතන්දර. මිනිස්සු අපිට බයිනෝ දොස් කියනවා ඒක දේවල් කියනවානේ. දැන් බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා බැනලා බුදුහාමුදුරුවෝ මෙහෙම හිත හදාගෙන දැනසිල්ලේ ධර්ම දේශනා කරන්න පුළුවන් වුණා. ඉතින් අපි කවුද? ඉතින් ඒක අපි කල්පනා කරලා බලමු. මේ ධර්ම දේශනාව හරහා මේ ධර්ම කරුණු අපිට ඉස්සෙල්ලා ගන්න කොහොමද? අපි ඉස්සෙල්ලා මේ වාග්යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා සාදුකාරයක් දෙනවා. අපි සාකච්ඡා කරන සංයුක්තනිකායේ බ්‍රාහ්මණ සංයුක්තේ අක්‍රෝෂක බාරද්දාජ බ්‍රාහ්මණයාට වදාළ දෙසම අක්‍රෝෂ සූත්‍රය කියලා තමයි මේ දේශනාව සඳහන් වෙන්නේ. වාග්යවත් වහන්සේගෙන් මාට අසන්න ලැබුණේ මේ විදිහටයි. බුදුරජාණන් වහන්සේගෙන් අහන්න ලැබුණ මේ විදිහට කියලා අපේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද මහරහතන් වහන්සේ දේශනාව කියන්නේ. ඒ දිනවල භාගතුන් වහන්සේ වැඩිහිටි රජගහ නුවර කලන්දක නිවාපනම් වේරුවනි. ඒදී බාරජ්‍යාද වංශික බ්‍රාහ්මණේ ගීගේ නික්ම ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ළඟ පැවිදි වෙච්ච බව අක්‍රෝෂක බාරජ්‍යාද බ්‍රාහ්මණයට අහන්න ලැබුණා. දැන් මේ බාරජ්‍යාද බ්‍රාහ්මණේ ඉන්න ඒගොල්ලන්ගේ අය ඒගොල්ලන්ගේ බ්‍රාහ්මණ වංශයෙන් අයින් වෙලා බුදුහාමුදුරු ළඟ එළපත් වෙනා දැනුගත් අය මේ ධර්ම මාර්ගයේ ගිලී පැහැදිලා
මහනුනා. දැන් එහෙම අහන් එහෙම බුදුහාමුදුරකට ඇවිල්ලා මහනුනා කියලා අක්‍රෝෂක බාරජ්‍ය බ්‍රාහ්මණයට අහන් ලැබුණාම ඔහු ඒ ගැන කිපුණා. තමන්ගේ දහමක් දාලා ගිහින් තවත් දහමකට ජනාධිපති දැනගත්තාම සමහර වෙලාවට එයාට කිපෙන්නේ ඒ තමන්ගේ වර්ගිකත්වය බුදුහාමුදුරන්ගේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියලා කිපෙන්න පටන් ගත්තා. අසතුටු වුණා. බාගතුන් වහන්සේ ළඟට ගියා. මේක හරියන්නේ නැහැ වැඩේ එනකොට කියලා දැන් බුදුහාමුදුර ළඟට ගිහින් වැඩේ පටන් ගත්තා. ගිහින් බාගතුන් වහන්සේ අසභ්‍ය වචන වලින් පරුෂ වචන වලින් අක්‍රෝෂ කරන්න පටන් ගත්තා. අසභ්‍ය වචන වලින් බුදුරජාණන් වහන්සේට අසභ්‍ය වචනෙන් බයිනවා. පරුෂ වචන වලින් බයින් අක්‍රෝෂ කරන්න පටන් ගත්තා. පරිභව කරන්න අවමානයෙන් ලක් කරන්න පටන් ගත්තා. ඒකේ කරපු වචන ඉතින් අපි දන්නේ නැහැ මොන විදිහද කියලා. කොහොමත් මේ වචන පරුෂ වචන අක්‍රෝෂ වචන කියලා අපි දැනගත්තා. එහෙම බණිනකොට අක්‍රෝෂක බාරජ්‍ය බමුණාට බාගතුන් වහන්සේ මෙහෙම පැවුවා. දැන් බුදුහාමුදුරන්ට හොඳටම බයිනවා. බුදුහාමුදුරෝ දේශනා කරන තැන කියනවා පින්වත් බ්‍රාහ්මණය. ඔබ මේ ගැන මොකද්ද හිතන්නේ? ඔබේ නිවසේ යාළු මිත්‍රයන් දී ඥාතීන් ආගන්තුක වෙනවද කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් මුත් බයිනකොට අහන දැන් ඔයාලගේ දෙස්සද බොහොම සම්සුන්න බොහොම මෛත්‍රී සිතින් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඉතින් ඔයාලගේ යාළු මිත්‍රයෝ වෙනවද කියලා භගවත් ගෞතමිනේ ඔව් මාගේ නිවසේ සමහර දවස්වලට යාළු මිත්‍රයෝ ලේ ඥාතීන් ආගන්තුක වෙනවා කියලා සැර විදිහට කියන්නේ. බුදුජනම දේශනා කරනවා පින්වත් බ්‍රාහ්මණය මේ ගැන ඔබ මොකද කියන්නේ හිතන්නේ? ඉතින් ඔවුන්ට කන දේවල් වලින් හරි අනුභව කරන දේවල් වලින් හරි රස විඳින දේවල් වලින් හරි සංග්‍රහ කරනවා. ඉදිරියට කෙනෙක් ආවම කන්ට වුණා සංග්‍රහ කටයුතු කරනවානේ. ඉතින් අර බ්‍රාහ්මණයා පිළිතුරක් දෙනවා භගවත් ගෞතමිනේ ඔව් ඔව් භගවත් ගෞතම මං ඔවුන්ට ඇතැම් දවස්වල කන දේවල් වලින් හරි අනුභව කරන දේවල් වලින් හරි රස විඳින දේවල් වලින් හරි සංග්‍රහ කරනවා තමයි. ඒක සාමාන්‍ය සිරිතක්. එහෙනම් ප්‍රින්වත් බ්‍රාහ්මණේ ඔවුන් මේ සංග්‍රහය නොපිළිගත්තොත් ඒවා අයිති වෙන්නේ කාට? දැන් ඔය හදන කෑම බීම බැරිලා අක්කන් ආවේ නැත්තම් මේකේ නෑ නැත්තම් යාළු මිත්‍රාදී අනුභව කරන්න මං තවත් ගෙදර ගිහිලා කාලා වේ කියලා කියලා අනුභව කරන්න වෙනද කෑම ඉතුරු වෙනවා. තොට ඒ අයිති වෙන්නේ කාටද කියලා පුරවතුරු මේ බ්‍රාහ්මණයන් අහනවා. භගවත් ගෞතමෙන් ඉතින් ඔවුන් ඒවා පිළිගන්නේ නැත්නම් ඒවා ඉතින් අපට නෑ. ඒකල් කන්න නැත්නම් ඒවා අපිට තමයි අයිති කියලා බ්‍රාහ්මණය පිළිතුරක් දෙනවා. ඉතින් තථාගතයන් වහන්සේ ධාමක කුතුමත් ප්‍රදේශනාව කරන්නේ. පින්වත් බ්‍රාහ්මණය අන්න ඒ වගේ තමයි. ඔබ කාටවත් අක්‍රෝෂ නොකරන අපට අක්‍රෝෂ කරනවා. කාටවත් අක්‍රෝෂ නොකරන අපට අක්‍රෝෂ කරනවා. කා සමගවත් නොකිපෙන අප සමග කිපෙනවා. කා සමගවත් රණ්ඩු නොවන අප සමග රණ්ඩුවට එනවා. නමුත් ඒවා අපි පිළිගන්නේ පින්වත් බ්‍රාහ්මණේ ඒවා අයිති වෙන්නේ ඔබටමයි කියලා කියනවා. දැන් අර කණ්ඩ ඉතින් හදපු ඒවා නෑදෑව ගෑවෙන තුම අපිටයි දිනවා වගේ ඉතින් බැන්නත්නම් ඔයාම අනුභව කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. පින්වත් බ්‍රාහ්මණේ බුදුහාමුදුරුවෝ තවදුරටත් දේශනා කරන යම් කෙනෙක් අක්‍රෝෂ කරන කෙනෙකුට පෙරලා අක්‍රෝෂ කරනවා. ඒක අපිට බයිනවා නම් ගහනවා නම් එයාට පෙරලා අක්‍රෝෂ කරනවා නම් කිපෙන කෙනෙකුට පෙරලා කිපෙනවා නම් අපි දෙකට ෆයිට් එකට ගහගන්න වාලා ගන්න බයිනවා නම් රණ්ඩුවට කියන අපි එයාට පෙරලා කිපෙනවා නම් රණ්ඩුවට එන කෙනෙක් එක්කලා පෙරලා රණ්ඩු වෙනවා නම් අපි දෙක රණ්ඩුවට එනවා නම් ආපහු පෙරලා රණ්ඩුවට යනවා නම් පින්වත් බ්‍රාහ්මණේ ඔන්න ඕකටයි කියන්නේ එකතු වෙලා අනුභව කරනවා කියන්නේ. ස්වාමීන් වහන්සේ ඔකට තමයි එකතු වෙලා අනුභව කරනවා. අපි දැකලා දෙන පාර යන උන්නේ එකතු වෙලා අනුභව කරනවා. දෙපැත්තෙන් බැන ගන්නවා දෙපැත්තම බැන ගන්නවා. ඒ කියන්නේ එතකොට කියනවා එකතු වෙලා අනුභව කරන්න එපා කියලා උන්නම් කියලා දෙන්න පුළුවන් මේ දේශනාව. ඔයාලා දෙන්න දෙකොල්ල එකතු වෙලා අනුභව කරන්න එපා කියලා. බෙදාගෙන කරනවා කියලා. නමුත් ඒ අපි ඔබ සමග එකතු වෙලා අනුභව කරන්නේ. අපි ඔයත් එක්ක එකතු වෙලා නම් අනුභව කරන්නේ. බෙදා හදාගෙන කෑමක් නෑ පින්වත් බ්‍රාහ්මණේ. ඔබටමයි ඒව අයිති වෙන්නේ පින්වත් බ්‍රාහ්මණේ. ඔබට විතරමයි ඒව අයිති වෙන්නේ. කියලා බුදුහාමුදුරු දේශනා කරන බ්‍රාහ්මණය දැන් ඉතින් ඔයාට අර ආහාර ඉතුරුනාම නෑදයිට කන් කන් නැතුව ඒවා ඔබ කනවා වගේ දැන් ඔය බැන්න ටිකත් අපි අනුභව කරන්නේ ඔයාව තියාගන්න. දැන් මේ බ්‍රාහ්මණයා පින්වත් බ්‍රාහ්මණ වහන්සේ පින්වත් ගෞතමයන් වහන්සේගෙන රජුරුවල් නැතුළු ජනතාව මේ විදිය මේ විදියටයි දකින්නේ. දැන් මෙන්න මේ විදියට දකින්නවා කියලා දැන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. ඒ වුණාට ගෞතමයන් වහන්සේට කේන්ති යනවනේ කියලා. දැන් ඒ දැනත් හිතුවා දැන් මේ බුදුහාමුදුරන්ට තරහ ගිහලා තමා මේ විදියට දෙපැත්තක ඇතුන් දැර කතන්දරේ කිව්වේ කියලා. මේ බුදුහාමුදුර දේශනා කරනවා
දමනය වුණ කෙනෙකුට යහපත් ජීවිතයක් ඇති කෙනෙකුට අවබෝධය යුක්ත වූ දුකි නිදහස් වන කෙනෙකුට උපශාන්ත කෙනෙකුට අකම්පිතීත් ඇති කෙනෙකුට ක්‍රෝධයක් කොයින්ද කියලා බුදුහාමුදුරු බුදුහාමුදුරන් තත්ත්වය ගැන ඉතල යන උනා දේශනා කරනවා අපිට එහෙම ක්‍රෝධයක් නැහැ. තවදුරටත් දේශනා කරන බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් තමන් ගැන කිපුණ කෙනාට පෙරලා කිපුණ ඒකෙන් හානි සිද්ධ වෙන්නේ තමන් තමයි. නමුත් තමන් ගැන කිපෙන කෙනාට පෙරලා කිපෙන්නේ නැත්නම් ඔහු තමයි ජය ගන්න දුෂ්කරව යුද්ධේ දිනන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. කාට හරි කිපුණාම අපි එයාට කිපෙන්නේ නැත්නම් අර යුද්ධයක් ජයග්‍රහණය කරනවා වගේ වැඩක් මේක ඉතාම අමාරු කාර්යයක්. අනික් කෙනාට කේන්ති ගිය බව දැනගත් කෙනා සිහියෙන් යුක්තව යොසුවොත් අපි දැන් මේක ප්‍රායෝගික ජීවිතේට කාර්යයක් වැදගත් වෙනවා. අනික් කෙනාට කේන්ති ගිය බව දැනගත් කෙනා සිහියෙන් යුක්තව යොසුවොත් ඔහු තමයි තමාටත් අනුන්ටත් යන දෙපැත්තටම යහපත හදන්නේ කියලා සත්‍යාගතයන් වහන්සේ දේශනා කළා. ඒක දෙපැත්තට තමන්ටයි අනුන්ටයි දෙපැත්තටම යහපත කාට හරි කේන්ති කියලා එයාට කේන්ති කිල්ල බව දැනගෙන සත්‍යන උපරීට බව මේක බොහොම සමනය කර ගැනීම හැකියාවක් තියෙනවා. තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම යහපත සිදු කරන කෙනාව දැකලා දැන් මෙහෙම හැදිරෙනම තව ප්‍රශ්නයක් තියෙනවා. තමන්ටත් අනුන්ටත් දෙපැත්තටම යහපත සිදු කරන කෙනාව දැකලා ධර්මයට අදාස අඥාන දුවිතන්නේ ඔහු මොඩයි. දැන් අපි වටේ පිරිසක් ඉඳලා කියලා ඒ වගේ අවස්ථාවක් දිනා මොකටද නිකන් ඉන්නේ? ඇයි කට පියාගෙන ඉන්නේ? ඇයි කනේ පාරක් ගැහුවේ නැත්තේ? නේ නේ. ඇයි බැන්නේ නැත්තේ? ඇයි ළඟ තියෙන කලක් කරන් ගැහුවේ නැත්තේ? කියලා කියනවා. ආන් ඒ වගේ අඥාන උදවියක් පිටපත් තියෙනවා. ඒ නිසා අඥාන උදවිය ඉදන්නේ මොඩයි කියලා. බුද්ධිමත්ම මේ විදිහට බුදුවැදාන මාසික දේශනාවට අනුව කටයුතු නොකරනකොට අරගොල්ලන් ඉන්නේ මෙහෙම. මෙහෙම වදාළ විට අක්‍රෝෂක බාරජ්‍ය බ්‍රාහ්මණය බාදුකන වහන්සේට මෙහෙම කිව්වා. පින්වත් ගෞතමයන් වහන්සේ තම මනහරයි. ඒ මම පින්වත් ගෞතමයන් වහන්සේ සරණ යනවා. සී සද්ධර්මයන් වික්ෂංගයා සරණ යනවා. පින්වත් ගෞතමයන් වහන්සේ ළඟ මටත් පැවිදි බව ලැබෙනවා නම් උපසම්පදා ලැබෙනවා නම් කොච්චර දෙයක්ද වයින්ඩ ආපු කෙනා. බුදුරජාණන් වහන්සේ බොහොම ක්‍රමානුකූල ධර්මයේ පැහැදිලි කරලා දීලා. ක්‍රෝධයෙන් වෛරයෙන් ආපු කෙනා මනස හොඳටම හදලා කලේ දර තන්දීන් බුදුරජාණන් වහන්සේ ළඟ මහාන වෙන්න ඉල්ලීමක් කරනවා. මුණතරම් පැහැදීමකට ලක් වෙන්නේ නැහැ. ඉතින් අක්‍රෝෂක බාරජ්‍ය බාහමනය බාගතුන් වහන්සේලා පැහැදුණ උපසම්පදාව. දැන් මේ වයින්දාව ගැන දබුරුවාමලා පැහැදිලිලා උපසම්පදායන. ඉතින් මේ ආයුෂ්මත් අක්‍රෝෂක බාරජ්‍ය වහන්සේ උපසම්පදායෙන් ඉක්කාරයට පස්සේ තනි වෙනවා. බලන්න තනි වෙනවා. පිරිසගෙන් අයින් වෙනවා තනි වෙනවා කියලා කියන්නේ. හුදකලා වුණා. වැදගත් වචන අයින් වෙලා හුදකලා වෙනවා. අප්‍රමාදීව කෙලෙස් තවන වීර්යය ඇති කරගන්න. ප්‍රමාදයෙන් දරව කෙලෙස් හිතරෙන කෙලෙස් තවන්න උත්සාහ කර වීර්යයක් ඇති කරගන්න. දහමට දිවි පුදා වාසය කරන. මේ තථාගතයන් වහන්සේගේ දම ගවන් මගේම දහමට දිවි පුදලා වාසය කරා. සදහවතුන් ගීගේ අත්හැර බුදුසසුනේ උතුම් පැවිදි ලබන්නේ යම් අර්ථයක් පිණිසනම්. යම් කෙනෙක් චීවරයක් දරන යම් අර්ථයක් පිණිසනම්. අන්න ඒ උතුම් අර්ථය සුළු කලකින්ම ලබා ගන්න. තාම කිසි කලක් නිමිය අත් කියලා බලනවා. බඹසර ජීවිතයේ කෙලවරු උතුම් අරහත්ත්වයට මේ ජීවිතයේදීම බැමුණා. ඉපදීම ලැබුණා. ආයිත්ින් ඉපදෙන්නේ. බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන් මඟ සම්පූර්ණ කළා. ආයත්ම සසර දුකක් නැතයි අවබෝධ කරගත්තා. ඉතින් මේ ආයස්වත් බාලාද්‍යතුන් වහන්සේ රහතන් වහන්සේලා අතර කෙනෙක් වඩ පත් කළා. සියලු දෙනාට මේ ධර්ම කරුණ අවබෝධ වේවාට සාදුකාරය. දැන් බාන බුදුරජාණන් වහන්සේට බයින්දාව පැනැත්තේ අන්තිමින් බුදුහාමුදුරන්ව මහානලා රහතන් වහන්සේ කෙනෙක් වඩ පත් වෙනවා. ඒදී ඉතා වටිනා ධර්ම කරුණ දැන් මට මතකයි අපේ අභිජාත් ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනා කරනකොට හැම විටම කියන්නේ මේ කාට හරි ආපහු කිපෙනවා නම් හරියට රෝදියේ බාල්දියක් ඇතුළට අත දාලා කියලා තරහ වෙච්ච එකට ගහනවා කියලා. දැන් රෝදියේ බාල්දියක් තියෙනවා අපි කෙනෙක් තරයි අපි කරන්නේ ලෝදි බාල්දියක් දාලා එකෙන් අරගෙන අනිත් තැනකට ගහනවා. එතකොට පිච්චෙන ගාව ඉස්සෙල්ලම අපිමයි පිච්චෙන්නේ. තරහ ගිය පුද්ගලයාමයි පිච්චෙන්නේ. ඒ නිසා ඒකේ හානිය සිද්ධ. තරහ යන්න හානිය සිද්ධ වෙන්නේ තරහ යන පුද්ගලයාට. අපිට කෙනෙක් බයිනවා නම් බයින කෙනාට නෙමෙයි හානිය වෙන්නේ වැඩිපුර වෙන්නේ අපිටයි. අපි පෙරලා බයින්න යනවා. එයාට පහර දෙන්න යනවා ගහන්න යනවා බයින්න. මේක හොඳ ධර්ම කරුණක් කියනවා. ඒ නිසා අපේ ජීවිතය අදාළ කරගන්න පුළුවන්. හොඳ කල්පනාවෙන් මේ සසර ගමන යන්න ඕන කියන එකයි බුදුහාමුදුරුවෝ මේ දේශනා කරන හැම දෙයකින්ම අපි විදෙන්න උත්සාහ කරනවා. රහයන් එකකින්, වෛර කරන එකකින්, කෝධ කරන එකකින්,
අපිට බයින්නාම යාලට බයින්දයනයකින් එකිනෙකට බද්ධ වෛරය ඇති කරගන්න සියලුම දේවල් අයින් කරපුවා තමයි කුසල සිතක හිත පිහිටට පටන් ගන්න චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා වූ හිතක් කෙනෙකුට පහළ වෙන්නේ. ඒ තමයි ප්‍රායෝගික ජීවිතයට අවශ්‍ය කරන ධර්ම කරුණු කිහිපයක්. අපි ඊළඟ සූත්‍රය සාකච්ඡා කරලා පොඩි භාවනාවක් පිටිතට අහන්න වැඩි සනක් යනවා. ඊළඟ එකක් කරලා ගන්න. යක්ෂයාට වදාළ දෙසම කියලා. මේ දේශනාවල බොහෝ විලක් සඳහන් වෙන්නේ දැන් මේ අලව් කියලා නගරයක් තිබිලා තියෙනවා. අලව් කියන නගරේ කිසිම පංච දුස්තරයෙන් පිරිසිදුලා තියෙනවා. ඒක මිනිමස් කාගෙන එහෙම පිරිසක් නෙමෙයි මේ පංච දුස්තරයෙන් රජතුමාට කුලී මිදිට මිනි මරණ නම් මේ වගේ දැනුත් ඉන්න පාතාලේ කියලා. ඒ වගේ බොහොම රෞද්ධ මිනිස්සු පිරිසක් වාසය කරන ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයට මිනිස්සු යන්නේ හැබැයි බුදුහාමුදුරෝ එදා භාග්‍යවතුන් වහන්සේ හැමදා මුලේට බුදුනෝනි දකිනවා කාටද මේ මගේ ධර්මයේ අවබෝධ කරගන්න සුදුසු පුද්ගලෙක් ඉන්නවද කියලා ඕම බුදුනෝනි බලලා එතනස්තාව හොයාගෙන වයින් හැතක්ම ගණන් ගිහිල්ලා වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා. මේ ආලෝක සූත්‍රයේ අදහස ඒකයි වයින් හැතම ගණන් කියලා බුදුහාමුදුරෝ දෙනකපා කියද්දි ගිහිල්ලා මේ ආලෝක කියන මේ තනස්තාව හම්මුණ ගිහිල්ලා යක්ෂ ගතිගුණ තියෙන කෙනා මේ අක්තියා වගේ මුණ ගිහිලා මේ ධර්ම සාකච්ඡාවක් පවත්වලා තියෙනවා. අපි බලමු මේකේ විඳාන කතාවෙන් මොකද දන්නවා පොඩි ළමයෙකුට දන්නවා. ආලෝක යක්ෂ දමනේ කියලා ඔය කින්දුරකට අරගෙන තියෙනවා. ඉතින් අපිට වහන්සේ ළඟට ආවා. එවිටින් බාගින් වහන්සේට මෙහෙම කිව්වා. දැන් ඔය මේ වෙලාව වෙනකොට බුදුරජාණන් වහන්සේ ආලෝක යක්ෂයා කිදෙට ගිහිල්ලා ඒගොල්ලන්ගේ ඔය මම ධර්ම දේශනා කීපයක් ඇහුවා. ඒ පවුලේ උදවියත් සමග බොහොම සතුටු සාමීකයේ දෙමින් ඉඳලා තියෙනවා. කතාබස් කරමින් දරුවන් සමග පිරිස සමග අනිකුත් පිරිස සමග. දැන් මේක දැන් ඔය අවස්ථාවේදී මේ අලව් යක්ෂයා ආලෝක යක්ෂයන් ගෙදර ඉඳලා නැහැ. එයා ඔය රැසීමේ වෙන්නනවාට ගිහිල්ලා එනකොට දැන් මේක දැක්කාම තමා බලවත් කරත්තා කියන දා දැන් බුදුහාමුදුරන් කියනවා ඒ ශ්‍රමණේ යනවා එළියට කියලා. කොහොම සැර පරස විදිහට කියන්නේ නැත්තේ බොහොම ආදරෙන් කියන්නේ නැහැ යනවා එළියට කියලා. බුදුරජාණන් වහන්සේ කල්පනා කරන බර බුදුරජාණන් වහන්සේ කෙනෙක් දමණය කරන ආකාරය දැන් අපිට කවුරුහරි සැරපරසිතිය කතා කරපුවොත් එහෙනම් අපි මොන තරම් පැටිගැන්ව ලක් කරලා ඉතනටට බයින්දයි මට බයින්ද ඒ අරට කීකරුණාම අර තරහින් ඉන්න පුද්ගල සමණ වෙන ආකාරය මේ පැහැදිලි කරන්න දැන් තථාගතයන් වහන්සේ තුන් ලෝකෙම අදිවිද බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රමණේ යනවා එළියට බුදුහාම හොඳයි ආයුෂ්ම එළ බාගින්නවා සැලියට වැඩි. බුදුරජාණන් වහන්සේ මේ එළියට වැඩි. ඊට පස්සේ ආයෙත් ඒ ශ්‍රමණේ ඉන්නවා ඇතුළට ගියා. හොඳයි ආයෙත්මත් කියලා බාගින්නවා ඇතුළට ගියා. එළියට ගියා ඇතුළට ආවා. දෙවනවත් ආවෙත් ආලෝක යක්ෂයා බාගින්නවා මෙහෙම කිව්වා. ඒ ශ්‍රමණේ යනවා එළියට. සතාගෙදෙනා හොඳයි ආයෙත්මත් කියලා බාගින්නවා එළියට වැඩියා. ඒ ශ්‍රමණේ ඉනව ඇතුළට හොඳයි ආයෙත්මත් කියලා බාගින්නවා ඇතුළට වැඩියා. ඇතුළට ගියා එළියට ආවා තුන්වෙනි වතාවේ තාවක යක්ෂයා බාගතුන් වහන්සේ මෙහෙම කිව්වා ආයි ශ්‍රමණේ යනවා එළියට හොඳයි ආයුෂ්මත් කියලා බාගතුන් වහන්සේ එළියට වැදියා ඒ ශ්‍රමණේ ඉනව ඇතුළට කිව්වා හොඳයි ආයුෂ්මත් කියලා බාගතුන් වහන්සේ ඇතුළට වැදියා තුන් වතාවක් වෙලා ඉවරයි හතරවෙනි වතාවේ ආරම්භ යක්ෂයා බාගතුන් වහන්සේට මෙහෙම කිව්වා ඒ ශ්‍රමණේ යනවා එළියට දැන් මොන හතරවෙනි වතාවේ කියන බුදුහාමරේ යනවා එළියට දැන් ඉතින් අවස්ථා තුනකදී එළියට ගියාත් ඇතුළට දැම්ම ආයෙ එළියට ගත්ත ඇතුළට දැම්ම එළියට ගත්ත ඇතුළට දැම්ම දැන් විනාඩි ගාණක් යනකොට දැන් ටිකක් එක්තරා මට්ටමකට මේ ආලෝකයක් මේ පරිශ තැනට ටිකක් දමණය වෙලා ඉන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කියන ආයෙත් මං යන්නේ නැහැ කියලා. ඔබට පුළුවන් දෙයක් තියෙනවා නම් කරන එකයි ඇත්. දැන් බුදුහාඳුරෝ අභියෝගන හොඳයි මං යන්නේ නැහැ. කරන්න පුළුවන් දෙයක් තියෙනවා කරන්න ඕනේ. ආලෝක යක්ෂයා කියන ශ්‍රමණය මං ඔබෙන් දැන් ප්‍රශ්නයක් අහනවා. බලන් ගියපුවා මේ ආතිවිලා දීමේ මොන මොන ප්‍රශ්න වගේ ඇතිවිලා තියෙනවා ප්‍රශ්නයක් කරන හැබැයි මට උත්තර දුන්නේ නැත්නම් ඔබගේ සිහිය විකල් කරලා දානවා ඔයා පිස්සු වට්ටම එහෙම නැත්නම් හදවත පල්ලා දානවා එහෙම නැත්නම් පාවලින් අදලා ගණින් එහා පැත්තට සික් කරලා දානවා කියලා කියනවා බලලා ඉතින් සික් කරලා දානවා ගණින් එහා පැත්තට තථාගතයන් වහන්සේ කියන බුදුරජාණන් වහන්සේ ආයස්මත මගේ සිත විකල් කරන්න පුළුවන් කෙනෙක් මගේ හදවත පලා දමන්න පුළුවන් කෙනෙක් මගේ පාවලින් අල්ලලා ගමින් එතරට විසික් කරන්න පුළුවන් කෙනෙක්
මේ දෙවියන් මරුන් බමුන් සහිත ලෝකේ මේ දෙව් මිනිස් ප්‍රජාව තුළ මම නම් දකින්නේ නැහැ. නමුත් ආශ්මත ඔබ දැනගන්න කැමති ප්‍රශ්නයක් කියනනම් අහන්න කියලා කියනවා. ආමුක නෙමෙයිම කරන්න පුළුවන් කියන්නේ මේ ලෝකේ නේ. නමුත් ඔය ප්‍රශ්නේ කියන්නකෝ. එතකොට ආලෝක යක්ෂයා භාගතුනාස්ත ගාතාවක්. මෙන්න මේ විදිහට කියනවා. මේ ලෝක සත්වයාට තියෙන ශ්‍රේෂ්ඨ ධනය මොකක්ද? එයා කිව්ව ලොකු ප්‍රශ්නයක් මේ. තරහ කියලා තිබෙන එකයි. සැප ලැබෙන්න පුළුවන් වෙන්නේ කුමන කුමක් හොඳින් පුරුදු කරොත්? මොකක් හොඳට පුරුදු කරොත් මේ සැප ලැබෙන්නේ? රසවත් දේ අතරින් වඩාත්ම රසවත් දේ මොකක්ද? රසවත් දේ අතරින් වඩාත්ම රසවත් දේ මොකක්ද? කොහොම ජීවත් වෙන එකටද ශ්‍රේෂ්ඨ ජීවිතයක් කියන්නේ? ඒක තමයි ප්‍රශ්න කීපයක් තමයි. දැන් බුදුරජාණන් වහන්සේ හිමින් හිමින් උත්තර දෙනවා මේ ටිකට. බුදුහාමුදුරු දේශනා කරනවා මේලෝ මනුෂ්‍යයාට තියෙන ශ්‍රේෂ්ඨ ධනෙ ශ්‍රද්ධාවයි. ධර්මය හොඳින් පුරුදු කළොත් තමයි සැප ලැබෙන්න පුළුවන්. රසවත් දේ අතරින් වඩා රසවත් දේ සත්‍යයි. ප්‍රඥාවෙන් ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේලෝ මනුෂ්‍යයාට තියෙන ශ්‍රේෂ්ඨ ධනෙ ශ්‍රද්ධාවයි. යම් කිසි කෙනෙකුට කොච්චර ධනයක් තිබුණත් වැඩක් නැහැ. එයා බුදුන් දහම් සමුන් කැරි ශ්‍රද්ධාවක් ඇති කරගෙන නැත්නම් ධර්මය හොඳින් පුරුදු කරොත් තමයි සැප ලබන්න පුළුවන්. සැප කියලා කියන්නේ හිතේ සතුට ධර්ම කරුණු අවබෝධ කරගත්තාම මේ ලෝකෙ මෙහෙම පවතිනවායි කියලා තේරුම් ගත්තාම උතුමාකාර සැපයක් ඇති වෙනවා. රසවත් දේ අතින් වඩා රසවත් දේ සත්‍ය. ඇත්ත කතා කරොත් ඕන තරකට අපිට යන්න පුළුවන්. ප්‍රඥාවෙන් ගත කරන සිහිනෝනි හොඳ කල්පනා නුවණින් යුක්තව ගත කරන ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ ජීවිතය වන්නේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ. ඉතින් ආරක්ෂකයා තව ප්‍රශ්නයක් අහනවා ඊට පස්සේ. සසර සැඩපහරින් ඈතරවන්නේ කොහොමද? සසර සයුරෙන් ඈතරවන්නේ කොහොමද? සසර දුක ඉක්මවා යන්නේ කොහොමද? පාරිශුද්ධත්වයට පත්වන්නේ කොහොමද කියලා යා මේ ආරක්ෂකයාගේ රියක්තර මට්ටමකට දැනුගතකමක් ඇති තැනක් මේ තැනත්තා සසරේ බොහෝදක් තිබිලා තියෙන මේ සසර ගැන. සසර සැඩපහරින් ඈතරවන්නේ කොහොමද? සසර සයුරෙන් ඈතරවන්නේ කොහොමද? සසර දුක ඉක්මවා යන්නේ කොහොමද? පාරිශුද්ධත්වයට පත්වන්නේ කොහොමද? දැන් වගේ පාතාලේ නායකයෙකු ගිහිල්ලා හවොත් මේව මතක මේව දන්නවත් දන්නේ නැහැ. ඒ වගේ වචන ආදී නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්ධාවෙන් තමයි සැඩපහරින් ඈතරවන්නේ. සද්ධාවෙන් තමයි ඉස්සලාම ආරම්භය. සද්ධාව නැති කෙනෙකුට මේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ ඇතුළු වෙන්නවත් බැහැ. දැන් බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයෙන් කෙරෙහි සංඝයා වහන්සේ කෙරෙහි නොයන සද්ධාවක් සද්ධාය තමයි සැඩපහර ඉතරවන්නේ තියෙන ඉස්සලා පියවර කියන්නේ. සසර සයුරෙන් ඉතරවන්නේ අප්‍රමාදයි. එහෙනම් ඉතා ඉක්මනින් කටයුතු කිරීමෙන් මේ ධර්ම මාර්ග ගමන් කරන ඉක්මන් හිත තරමට තමයි සසර සයුරෙන් ඉතරවන්නේ. වීරයෙන් තමයි සසර දුක ඉක්මවා යන්න තියෙන්නේ. මේකට මහා වීරයක් තියෙනවා. භාවනා කරන්න, සීල් ගන්න, සතර සතිපට්ඨානය වඩන්න, කායගත සති සූත්‍රය වඩන්න හරි ඒවට පුදුමාකාර වීර්යයක් මේ භවගාමී ජීවිතය තුළදීම අපි බුදුහාමුදුරුව මේ පළවෙනි පියවර පහු කරනවායයි කියන දැඩි අදිස්ථානය යුක්තව මේ කටයුත්ත කරගෙන යනවා. අන්න ඒ තරමුණු දැඩි වීර්යයක් තමන් තුළ තියෙනවා. ආන්ගේ වීර්යය බුදුහාමුදුරුව මේ දේ කරන්නේ. ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වය ලැබෙන. එනම් මේ ප්‍රඥාව කියන එක යමක් හොඳින් කල්පනා කරලා නුවණින් විමසලා බුද්ධිමත් වීමට අපි කියන ප්‍රඥාවෙන් පාරිශුද්ධත්වය ලැබෙන කියලා බුදුහාමුදුරුව උපදෙස් ලබනවා. ආලෝක යක්ෂයා කියනවා එන ප්‍රඥාව ලබා ගන්න කොහොමද? ප්‍රඥාව කරේ ලබා ගන්නවා. ධනිය හම්බ කරන්නේ කොහොමද? කීර්තියට පත් කරන්නේ කොහොමද? යාළුවන් ඇති කරගන්නේ කොහොමද? මේලොවින් පරලොවට ගිහින් ශෝක නොකර ඉන්නේ කොහොමද කියන තවත් ප්‍රශ්න ටිකක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ අමානිවන අමුණවන රහතුන් පවසන ධර්මයේ කියන සත්‍යතාව ඇති කරගන්න ඕනේ. එකක් තමයි ඒ රහතුන් වහන්සේලා පවසන ධර්මයේ ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. ඒ ධර්මය ආසාවෙන් අහන්න. අපි ධර්මයන් අහනකොට ඉතාමත්ම දැඩි කැමැත්තෙන් ආසාවෙන් වෙනිතේම යව ගන්න අහන්න. ඒ ධර්මය අප්‍රමාදීව නුවණින් විමසනකොට ප්‍රඥාව ලැබෙනවා. දැන් අපි ඉගෙන ගන්න ධර්ම කරුණු ඉතාම සියුම් විදියට දැන් අපිට කායගත සූත්‍රේ සතර සතිපට්ඨානේ පංච නීවරණ වගේ ධර්මතාවයන් සාකච්ඡා කරනකොට ඒවා නුවණින් විමසන්න. ඒ ධර්මයේ අප්‍රමාදීව නොවනින් විමසන්න. ප්‍රමාද වෙන්නේ නැතුව හැමදාම මෙනෙහි කරලා බලන්න. එතකොට ප්‍රඥාව ලැබෙනවා. යමක් අවබෝධ කරගැනීමේ මහා ප්‍රඥාවන්තයෙක් වඩපත් වෙනවා. වගකීම් ඉසිරිය හැකි වීරියක්, වීරිය. ධෛර්යයෙන් කටයුතු කරනකොට ධනිය අප කරන්න පුළුවන්.
වගකීම් ඉසිරිය හැකිව වීරිය වගකීම් ධනෙ හම්බ කරගන්න නම් නිකන් ඉන්නකොට ධනෙ හම්බ කරගන්න වගකීමක් උසලන්න පුළුවන් නේද වගකීම් උසලන්න පුළුවන් වුණත් වැඩක් නැහැ එයා ධෛර්යයෙන් කටයුතු කරන්නේ නැත්තම් එතකොට තමයි ධනෙ හම්බ කරගන්න පුළුවන් සත්‍යවාදීව කටයුතු කිරීමෙන් කීර්තියට පත් වෙනවා කෙලින් වැඩ කරනවා නම් සත්‍යවාදී වැඩ කරනවා නම් එයා බොහොම කීර්තියට පත් වෙනවා දන් දෙන කෙනා යාළුවෝ නැති කරගන්න දන් දෙන කෙනා යාළුවෝ නැති අපි දාන ධර්ම කරන්න කරන්න අපි වටාපෙන ඉස්සරහට පටන් ගන්න. යාළුවෝ ඇති වෙනවා, කල්යාණ මිත්‍රයෙක් ඇති වෙනවා. සත්‍ය ධර්මයේ උත්සාහය ත්‍යාගය යන කරුණු හතර ශ්‍රද්ධාවන්ත කී කෙනෙක් ළඟ තියෙනවද? ගෞරව දේශනා කරන සත්‍ය ඇත්ත කතා කරන්නේ ධර්මයේ උත්සාහය ත්‍යාගය දානි යන කරුණු හතර ශ්‍රද්ධාවන්ත කී කෙනෙක් ළඟ තියෙනවද? ඇත්තම ඔව් පළරෝෂෝ කරන්නේ ඔන්න ඔය විදිහටයි ලෝයින් පරලව ගින් ශෝක නොකරයි මේ කාරණා ටික වීයන් එක වැදගත් සත්‍යයට ඉන්ද්‍රිය දමණයට ත්‍යාගයට ඉවසීමට වඩා වටිනා දෙයක් ලෝකේ තියනවාද කියලා ඕනනම් අනිත් බ්‍රාහ්මණ සමන බ්‍රාහ්මණයන් ගිනුත් ගින් අහන්න කියලා කියනවා දැන් බුදුහාමුදුරු කියන මේ සත්‍යය ඉන්ද්‍රිය දමණය කරගන්න දේවල් දානීය දීම ඉවසීම වගේ දේවල් වලට වඩා දෙයක් මේ ගිහි ජීවිතයේ තියනවා කියලා අහන්න කියලා කියනවා. ඉතින් ආලෝක යක්ෂයා දැන් පැහැදිලා කියනවා අනේ මන් දැන් අනික් බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ළඟට ගිහින් මොනවා අහන්නද? පරලෝක ජීවිතයේ යම් යහපතක් වෙනවා නම් මං අද ඒක දැනගත්තා නෑ. ඇත්ත වශයෙන්ම මට යහපත සලසන් තමයි බුදුරජාණන් වහන්සේ අලවුවට වැළමුනේ. මට මගේ යහපත සඳහා තමයි මේ ආවේ. යම් කිසි කෙනෙකුට දෙන මේ මහත්ඵල ආර්ථ ලබා දෙනවා නම් අද ඒ ගැන දැනගන්න. ඒ මම බුදුරජාණන් වහන්සේට ශ්‍රී සද්ධර්මයට සංගරුණට වන්දනා කරමින් ගමින් ගමට නගරෙන් නගරට ගුණ කීතිය යනවා කියලා අවියක්ෂයක් කියන්න පටන් ගන්නවා. මේ ආකාරයෙන් අලව්‍යක්ෂයාට කරපු දේශනාව මාවටපත් වෙනවා. ඒ අලව්‍යක්ෂයාට කරපු දේශනාව වලින් අපිට ලබා ගන්න පුළුවන් ධර්ම කරුණු ජීවිතයේදී ප්‍රගුණ කරන්න අපි සියලු දෙනාට මේ පින හේතු වාසනා වේවා කියලා අපි සාදු කරනවා. මොකද අපි දැන් ඊළඟට ධර්ම ශ්‍රවණයක් කරන්න හදන ඉත කලින් විනාඩි 15 කට වගේ භාවනාවක් කරන්න. භාවනාවකින් බුද්ධාමයේ හදවත භාවනාවයි කියලා තමයි ප්‍රකාශ වෙන්නේ. භාවනා කිරීමකින් තොරව මේ හිතක් මේ ගමන් මාර්ගෙට දාගන්න අමාරුයි. එහෙම ගමන් මාර්ගෙට දමාගත්තා ඉන්න පෙර සසරේ භාවනා කරලා ධර්මයේ ඇසුරු සැරින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා සාසන ඉතිහාසයේ තියෙනවා. නමුත් අපිට එහෙම ප්‍රඥාවක් නැති නිසා අපේ හිත එක්තරා විදිහකට පුහුණුවකට ලක් කරනවා. අපි හරි සතර සතිපට්ඨාන එක භාවනා ක්‍රමයක් අපි ආනාපාන භාවනා ක්‍රමයේ ගමු උඩාලමෙත් නිසා මම මේ යෝජනා කරන මේ උඩාලමෙත් හැමදාම උදේට විනාඩි 5ක් ඔය අපි කරපු සක්මන් භාවනාව ගේ වටේ යන. ගේ වටේ ඇඳුම් ඇඳගෙන දා කෝලියන් ලෑන් කියලා කයි එක දාගෙන කෑමෙන් කරලා විනාඩි 5යි නැහැ. විනාඩි 5ක් ගේ වටේ ළමයි වන්න. විනාඩි 5ක් වාඩි කරලා මේ ආනාපාන සති භාවනාව ගන්න පුරුදු වෙන්න. එතකොට අර විසිරෙන හිත එකතරකට ගන්න ඒ ළමයි පිළිම පුහුණු වෙනවා. ඒ ළමයා පන්ති කාමරයට ගිහුවම පන්ති කාමරේ ගුරුවරයා කියලා දෙන්නේ දෙන්නේ පමණක් අහන්න හිත අපි දන්නේ නැතුව පුහුණු වෙනවා. නිසා මේ ධර්මයේ තුලින් මේ වගේ දේවලුත් කරන්න පුළුවන්. අපි මේක කරන්නේ නිවන් අවබෝධය සඳහා අපේ හිත සාන්ත භාවයකට පත් කරගන්න සතිය පිළිටවා ගැනීම සඳහා. දැන් අපි බලමු විනාඩි පැය කාලක් ඉඳලා අපේ සිත විමසලා බලමු. අපේ හිත ආස්වාස ප්‍රසආසය සිහියෙන් ආස්වාස ප්‍රසආස කරනවා. පරිවිද පියරුම් ගන්න සිහියෙන් ආස්වාස් ප්‍රසවාස කරන කියලා කතා කරනවා කියලා. તો දෙවෙනි අවස්ථාවේ අපිට ඒක ටිකක් දුණු කරගෙන යනකොට අපිට ඒක දිගට එකත් කලින් එකත් එක සංසන්දනය කරමින් ආස්වාස් ප්‍රසවාස කරනවා. තුන්වෙනි අවස්ථාවේ මුළු කයම ඒ කියන්නේ ආස්වාස් ප්‍රසවාසයේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වාම දැන් ආස්වාද පටන් ගන්න ඉඳන් ඔන්නේ කිවරිනවා ආයෙකක් ආරම්භ වෙනවා ආයෙක නිමා වෙනවා ආයෙක පටන් ගන්නවා ආයෙක නිමා වෙනවා මොන සත්‍යය කවුරු කතා කරලා තමන්ගේ හිත ආස්වාස ප්‍රස්වාසයේ ක්‍රීම පමණ යොමු කරන්න කියලා මම යෝජනා කරනවා විනාඩි 10ක් ඇති මොකද අපි දැන් ප්‍රස්තවණය කරන පැයක් ඉතිර යන කාලය නිසා විනාඩි 10ක් මේ ධර්ම ශ්‍රවණය කරන්න කලින් ඔබ දන්න පහසු විදියට වාඩි වෙලා
ආශ්වාස ප්‍රශ්වාස භාවනාවේ ආනාපාන භාවනාවේ Sweet.